සක්්‍ය නෙවැරදිව ප්‍රථමෙන් ඔබට කියන ස්වාදිනරපවා හැේ රක්ය බ ඇතිහ ප්‍රධන ප්‍රතිවිකාශය ආරම්භයයින ප්‍රථමේ පුවත් සිරස්තල් කොරෝනා පොකුරට අදක් හයසිය හැත්තෑාවක් එක් වෙද්දී. වැටිම්ම පොසිටිව් කොළමින් පිළියන්දල මහපාරේදී යතුරු පැදෙන් ශිල්ප දාන්න ගිය දහත් වනක් ලිස්කූඩුවේ වටවටා කුඩු මෙහෙයුම් තදකරද්දී කුඩු අන්ජුගේ ගෝලයක් දැලේ. මහවැල්ලි කලාපයේ ගොවීන්ට විද්‍යානුකූලව ගොවි තැන උගන්වන්න ඇමති චමල් සූදානමින්. යහපාලක්‍යන් අහෝසිකරපු බදු සහන සිනමා කර්මාන්තයට යළිත් ලැබෙන ලකුණු. ්‍රිතාන්නේයේත් ජර්මනියත් මිනිී එක්කම විිනි පෙට්ටි ගොඩ ගැසෙයි හොඳනකා, කොරනේ බලපෑම තෞදුරටත් එල්ල වෙද්දි අද දවසේ, අපේ රටෙන් තවත් කොරෝණා ආසාධතයන් හයිසිය හැත්තෑ දෙනෙක් හමුණා. ඕනිමේක්ෂ! මෙ අය රෝකයෙන් මුදවගන්න අපේ සෞඛ්‍යංශ ගන්න උත්සාහේ ප්‍රතිඵලයක් විදිහට. වෛරසියට ගොදුර වෙලා හිටපු තවත් හාරසිය අසූ දෙනෙක් අද පූර්ණසුවේ ලබලා නිවෙස් පලා පිටවගේියා. දදිනී තුළ මෙරටින් කොරෝණා සසාදිතිීන් හයිසි හැත්තය දෙෙනකු වාර්තාාවනා. ඒ සමගින් මෙරටින් වාර්තා වූ සමස්ත කරණා සාධතීන් සංඛ්‍යාව, පලස් දහස් අටසය අසූනවෙයි. න්න සාධතින් හදාස්තම් සය පස් දෙනෙකු රෝහල් ගතව ප්‍රතිකාරලවමින් සිටිනවා ෛද්‍යධක්ෂණයටතේ පසුවන සංඛ්‍යාව හත්සය හතලිස් එකක්. අදදිනී සේලබූ කොரோනාා සසාධතන් හරිසය සූ දෙනාද සමගින් මෙරටස්ේලබූ කොரோනා සධතින් සංක්‍යාව හතනිස්තුන් හස් හත්සය හතලිස් හතක් දක්වා යළගිය. යෙදිනි තුළ කොවිට්මරණ තුනක් ද වාර්තා වුණ. ඒ සමගින් මෙරට සිද වූ සමස්ත කොரோුණා මරණ සංඛ්‍යාව දෙසය හතලිස් හතක් එම මරනතරී එකසි පන සදධනකූ පිරිමි පුද්ලින් වනාතර அනු දෙනකු කාන්තාාවන් වනවා. මෙදවා වර්තාාවඇති කரோண மරණ අතුරින් වසෞරුදු පහල විටඩු සේට ඒක් ලෙසද., වයිසවෞරදු දාසියක්ත් තිහ අතර සට එකක් ලෙසද. වසවෘරදු තිස්සකත් හතලිස් පහතර මර්ණන සංඛ්‍යාව සයට අටක්ද වනවා. රදු හතලි සහය සහ හැට අතර සයට විසි තුනක්ද, අවරදු හැටේගත් හැත්තැත් පහත් අතර සයට තිස් හතක්ද, අවුරුදු හැත්තෑ හයත් අනුව අතතර සයට විසිටකා, වයිස අවුරුදු අනුවට වැි සයට දෙකක් වූ ප්‍රතිශතයක් ලෙස මෙරට මරණ සිදුවති වෙනවා. ොව රටවල්කිහිපේකල් ජනගානය මිියන ෙකට වාර්තාාවන කොVවිD-19 අසාදිතින් සංඛ්‍යාවටන්ව ශ්‍රී ලංකාවෙන් වාර්තාාවන සංඛාව දෙදහස්තුන්සි හතරක් ඉදියාවෙන් අදහස් පන්සය හැත්තැතුනක් වාර්තාාවදී සිංගපුරුවෙන් දසදහස් හැට දෙෙනෙකු වාර්තාාවනවා. ජනගානය මිලියනයකට සිද වූ COොවිD-19 මරණගහනයේදී වැඩඩිම පිරිසක් වාර්තාවන්නේ ඉන්දියාවෙන් එම සංඛ්‍යාවේ එක සසියන්නමයක් ඔස්ට්‍රීියාවෙන් තිස් හාය දෙෙනෙකු ශ්‍රී ලංකාවෙන් එක ලොස් දෙනෙකු ලෙස වාර්තාාවනවා. ලොව වාර්තාාවඇති කොෝනා මරණ ප්‍රතිශතය සැකීමේදී වැඩිම ප්‍රතිශතයක් වාර්තාාවන්නේ එක් සත්තු රාජධානයෙන්. එහි මරණ ප්‍රතිශතය දෙයි දශමහයි හතරක් ප්‍රසීලින් එකයි දශම හතරයි නවක මරණ ප්‍රතිශතයක් වාර්තාාවවෙති රෘසිියාවේම ප්‍රතිශතය එකයි දශමාටයි තුනක් ලෙස වාර්තාවනවා ඇමරිකාවේ මරණ ප්‍රතිශතය එකයි දශමහයයි හතක් වන අතර ඉන්නේහේ මරණ ප්‍රතිශතය එකයි දශම හතරයි හතරක් ලෙසයිවාර්තා වන්නේ මෙම රටවල් මරණ ප්‍රතිශතයේ ඉහල අගයන් වාර්තාකරත්. ශ්‍රීලංකාවෙන් බිඳුවඇ දශම හතරයි නවයක අවම අගයක් වාර්තාවීම විශේෂත්තුවයක්. එමෙන්ම ලොව කොරන අසාධිතයෙන් සෝවීමේ ප්‍රතිශතය සසනීමේදීද ශ්‍රී ලංකාව ඉහල අගයක් වාර්තා කරනවා. එම ප්‍රතිශතය සට අසූහයයි දශම එකයි හතරක්. ශ්‍රීලංකාවට වඩා ඉහල්ල ප්‍රතිශතයන් වාර්තා කරන්නේ ඉන්දාව සහ බ්‍රසීලේ පමඩයි. ය අනුව ඉන්දිාව අනුහය දශම පහයි දෙක ප්‍රතිශතයක් හා ප්‍රසේලය අසුවටයි දශම එකයි තුනක ප්‍රතිශතයක් වාර්තා කරතිමෙනවා. rúsசியாාවේ සோී මේ ප්‍රතිශත සූ දෙයිදශ හතරයි හතරක් වාර්තා කරදදි, ඇமரிකාාව පනස් නව්‍යයිදශම එකයි அටखा, எංගලන්ය 20ස් තුண දශමාටයි එක ප්‍රතිශතයන් වාර්තා කරනවා. රෝනා ෝගින් සත්කම් වලට භාජනය කිරීමේදී. වැඩිම සැත්කම් සඛ්‍යාවක් සිදුකර ඇතේ මුල්ලේරියාව මූලික රෝහලයි දවීන පහසකම් සහිතවයම ශල්ලකරම සිදු කරන අතර එම රෝහලේ කොවිඩාසාධතන් සියත් එකසේ විසාත් අතර සංඛ්‍යාවක් නේවාසිකව ප්‍රතිකාර ලබනවා. වැඩිම කෝවිට රෝගන්ගේ ශල්්‍යකරම ගණනක් කරති බෙන්න්නේ එම රෝහලි අපිට යොමුණන සියල්ම රෝගින් විශේෂ සංකූලතා සහිත රෝග. පොවි ඩාසාධත රෝගගේ ශල්ලකරම කිරීමේදී ඇතිවන සංකූල සහ සහ අතුරුවාවාද වෙනක් රෝගෙන් වගඩ බො ඩි බව. ඉතින් අපි අන්තර්ජාතික ශ්‍රල්්‍ය වර්දල මුූරධර්ම අනුව ක්‍රියා කරමින් මෙම ශල්ල්‍යකරම සිදු කරනවා. මෙච්ච කල් මේ ශල්්‍යකර්ම කළේ. අපිට තිබෙන සාමාන්‍ය ඉදිනදා රෝගෙන්ට ප්‍රතිකාරන්න පහසකවන්සහිතව පමණයි. අද අපිට ලැබිලතිනවා ශේෂවායු සංසරණ පද්ධතියයි, මෙමවායු සංසරණ පද්ධතියව, නිසා අපිට ගඩාත් සුරක් ශීතව වඩාත් ආරක්ෂාකාරීව ශල්ල කරම කිරීම අවථාව ලැිල තියනවා. මෙ අතර කොෝන මර්ධනයට තමන් සොයාග තෞෂදේ සුව කළ නොහැකි රෝගයක් සඳහා සාර්ථක වනවා නම්, ඒ ශ්‍ර ලාංකික කින් ලබන ජයග්‍රහණයක් බව මාධ්‍ය හමුූ අදහස්දක්ොමින් ්‍රටිකල දේවේන්ත්‍රමතාව සඳහන් කලා. ගරු දර්ශයේ ජයසය කර අමාත්‍යතු මාසනීප රච්ච මහොතේ සත්්භාවෙන් යුතුව මම ඇතුමාව වෙන පිහිටනවා එක තුමාගේ හද සක්ස්ෂේ අනකල වදන්න තන හට මො සිද් වනේ කියලා මගේ පරම්පරාවෙන වෙනුත් හෙල වයිද්‍යාස්ත්‍රය වෙනන මතරින් ඉදිරිරද අතාරන්න බලාපොරොත් වෙන නෑ. මේ වැෑයම කිසිදු වෛද්‍ය විද්‍යාවකට පහරයක් එල්ල කරන්න නෙමේ. හෙලවෛද්‍ය සාාස්ත්‍රයෙන් ලෝකයේ හොයාගඩබැරි රෝගයකට බෙහෙතක් නිර්මාණය වෙලා ඒක සාර්ථක වවා කියන්නේ මුළු මහත් සිංහල ජාතය මුල මහ. ලංකිකන්ගේම ජග්‍රහණය හෙල යිද ශස්ත්‍රයේ ජයග්‍රහය උදදිසා පෙන හිටින තමා ම සිරවල අවස්ථාවල කටයුතු කරන්නේ හද වෙනකොට විසාල පිරිසගේ පිළිගැීම ලක් වෙලාතියෙනවා මේ පි හිටකල පැනිය මේ පැනිය පාවිච්චි කරලා කොරණ වෛරසිෙන් පෙලෙන ඇත්තු සූපත්තිච්ච නීරෝග වෙච්ච අවස්ථාතියනවා එඒවගේම රෝගින් ආස්ත්‍රීත්ව හිත අය මේ පැනිය පාවිච්චි කළ අය ඒ රෝගය නොවැලඳනා කියන එකත් අද අපි දන්නවා. ටල වැදමහत्මා විසින් අපේ සේවකයන් පිරිසකට මෙම අවසදිය පැනිය ලබා දුන්නා අද වනවිට PසිCR පරිීක්ෂණ කරලා එයායට මේ රග වැලදිලා නෑ කියලා වෛද්‍යවාර්තා කුත්වෙලා තියෙනවා බටහිර වෛද්‍ය ක්‍රමයහෝ දේශය වෛද්‍ය ක්‍රමය කියෙන දෙින් ඕනෑම හැකින් අපිට මෙල්ලඩිය සූපත් කගන්නට හැකියාව තියෙනවන අපිට මේ එක තාරාතිරමා අව්‍ය වෙන්න. අපිට අව්‍යතාාව වෙන්නේ मिलල්ලඩෙන් मिलදෙන්. ග්‍රමාත්‍යය මහින්දරජපක්ෂ මහතා ජනාධීපතිවරාව සිටියදී. මෙරට සිනමාකර්මාන්තයට බදු සහන රසක්ම ලබාති ලතිබුණ. නමුත් යහපාලන රජය සමේ ඒ සියල්ල කපපාදු කලා. යහපාලකයන් අවලංගු කළ බදු සහන සිනමාකර්මාන්තයට ජලිත් ලබාතින්න පීරණය කරලා තියෙනවා. සිනමාකර්මාන්තයේ නියලී ඉන්න වෘර්තිකැන් පසුකය අටවැනිදා අග්‍රමාත මහිද රාජපක්ෂ මහත හමු වන. කුරුණා ත්‍රයහමුය තන් මුහුද ඇති ගටලු පැහැදිලි කළ මේ ෘර්තිකැන් අගමතිතුමාකින් ඉල්ලිම් කෙහි පැක්සිදු කළ ඒසාකච්ඡාවෙන් පස්සේ සිනවාාකර්මාන්තයට සහඳ සලසඳ කියලා, අගමැතිතුමා උපතිෙස් දුන්නා. එයන්ව බුදල් අමාත්‍යංශුල් ලේකම් එස්SRර් ආටිකල, බුතිශෝසන ආකමික හා සංස්ෘතික කටයුතු අත්‍යංශ ේකම් මහචාරය ක පිලකුණ වර්තනයන්න මහත්තුරු එකතු වෙලා යළේ බදු සහඳ ලබාදඉන්න තේරුණේ කලාා. මෙයන්ව චිත්‍රපට නිෂ්පාතනය වගේම? ිත්‍රපට ප්‍රදර්ශනයේදී යොකන්නා උපකරන ආනයනයේදේ තේරු බදු සහන සැසෙනවා. ඒවගේම චිත්‍රපටයක් නිෂ්පාතිනය කිරීමේදී වැයකරන බුදුලට බදු සහන වගේීම චිත්‍රපට ප්‍රදර්ශනයෙන් ලැබෙන ආදායපට බදුසාහන ලබාගැනීමත් සලකාපලීම මෙසාකච්ඡාවේදී සිදුබනා. කොළම්ඹ වරායේ නැගැනහිර පරයන්ත පිළිබඳ සාකච්ඡාව මේදනවල බොහෝ දෙනාගේ කතාභහටලක් වෙලා තියෙනවා. ඒ සම්න්ධයෙන් මහද නිර්දන්දැක වූ අදහස්ගේහිපයක්. රණලි ක්‍රමසිංහම මහත්්‍ය මේක අනු නවබදදට වික්කා එකතම ඇත්ත කතා. දැම්මකත මේ කොල පලටක්ලකෙන් එක පලවතෙක් දාගත්ත නිසා. දැන් මෙතන ඉන්නවා ඉන්දියාව ඉන්දයාටත් දැන් අපට දෙන්න වෙලා තියනයකෝ ො තේරුන්ගන්න කාර්ට කියය ෘත්ෂාමතිවරට ැක් චන්දට කලින්ගේපු කතා චන්දර කලමින් හිටපු දේශ මාමකෝ. අරගොල්ලන්ට දීපපුලිසා මේ කොල්ලන්ටක් දෙන්න ඕනට ම පැහැදිිවක කියන්න ඕනාතු යපාල් ආණ්ඩුව හම්බන්තොට වරාය ගෙඩිය පිටිම් මේ රට හිමි සම්පතක් අපිට අහිමි කරන වෙලාේ අන්ුකු මාර්සාානායක හෝකිවෙන මීෙක් වගේ හිටිය. දැන් කතා කරනවා මේ සබදය මං කිව ඇදා එතුපාන පාලිමේ න්තුජි දෙන්නවන උත්තරටික බොම පැදිලිව ඔහුට අපි ලබාදීල තීරෙනවා. මෙම ආණ්ඩුව මෙම රජය බලේට පත්වනේ මොනක් දේවල් කියලද කිය කාටත්. අබත ක එදැන් ඒ අය තමයි මාස කීපයක් යැනකොට ඒවා ඔක්ක මමත කරලා දැන් මේ වගේ තීන්දුවක් කරගෙන තිීන් ඉති අපිට කිය බෑන ඒ ලද ප හිදය ඉතින් අපි දන කියල පහුග කාලගේ වග කිය නැති රජයක් නමීම මේක දනතාවට වග කියන රජයක් මේක කියයානුව දාගත්ත බාලධිය ඒක අපිට සදන් සිද්වෙවල තියන ඒ අපි විසඳනු. යහපාලනනා අන්ඩූතින කාලේ සිද්ධ වනේ රාජ්‍ය සම්පත්තික කුණු කොල්ලේට වදේසි කරණ එකම මැරිලයිපදිලා නෑ සජිත් මහත්තයෝ මේ රටේ ජනතාව ඔබතුමාලා මේ රටේ සියලුම සම්පත්තික ගුණු කොල්ලට විකුණෝකොට නහට වෙලා හිටපු නායකත්වය අද මේ විදිට විහිලු සපේ නෝ කියන්නේ සැබැහලෙසම බලයට වරප්පසාධවට කෑදරකමින් නැවත ජනතාව මුලා කරන්න සූදානම් එන්නේ හල්ලි ලාපවල ගොවිජනතාව අපේ රටේ ආර්ථිකේට විශාල දායකත්වයක් ලබා දෙනවා. වී වගාව වගේ අතරේක බෝග වග වංසදු කරන මේ ගොවීන් අපේ රටටම විශාල ආඩම්බරයක්. මෙම ගොවින්ගේ ආර්ථිකය ශක්නිමත් කරන්නත් නිෂ්පාදන වැඩි කරන්නත් ඒ අයිව නව තාක්ෂණක දැනමෙන් පෝෂණය කරන වැඩිසතහන අද ආරභව වුණ. මහවෙලි කලපවල කොවිචනතාවට විද්‍යානුකූල දනුම ලබාහිීමම සඳහාාවන, ජාතික වැඩසටහන දෙහි අත්ත කණ්ඩේදී ආරප වන, චමල් රජපක්ෂ මහතාහා ්‍රාජ්චමාතයල් සරිපාලගම්ලත්වය මහත්තුරන්ගේ ප්‍රදහනත්වෙන්. ිராතුර ෝட்டேன்නக்குරේ මහலி ගොවි නිෂ්පால்ත නැතුළත් හෙල පුஜ ால் පரிஸ்ட்ரே விවර්ත කිීමது மீட்ட සமகாමவසි වனா. හරිකොවිතனට හරිப்பாரியணமையின் ූ தனுුවත් කිරීම ජஜතිக்க වැසටහட்டு அමத்திවரு நකயே இன் අத்துவாாய். மாவலி කලාප දහය තුළ හෙක්ටාර එකක්ලක්ෂ හයදහස් එකසිය දාහතக்கு வீ සහ වෙනත් போகவா காக்கிෙනවා. එම කලාப்புவින් வாார்ச்சிக்கව ලබෙන வி வ மேெக்ரிக்டன் නவලක්ෂයක්. ආසියා අනු බොදු සාම සමුළුව ජනාධීපතති ගෝටාභෙය රාජපක්ෂමැතුමාගේ සහභාගිත්වයෙන් ආරම්භ වනාා රටවල් විසි පහක නියෝජිතයන් එක්ුවිම සමළුව පැවැත්වන්නේ අන්තර්ජාලතාක්ෂණය ඔසේ ලෝකෙන්සිෙල්ලු බෞත රටවල් ආසය අනු බෞද්ධ සාමසම්මලනේ සාමාචකයන් මෙහිද ධතුන්වෙනි විදායික කවන්සිල හමුව ජනාධිපත්තුමාගේ සහපාගත්වෙන් ආරභ වයේ කොළම්භ හතශවී සම්බෝධි විහාරස්ථානයේදී. ගමක වතාවත් වලින් අනතුරුවයි ජොනාතිපත්තුමා සමුළුවට එක් වූේ. මහචරේ පූජ මැදගොඩ අභේ තිස්සස්වාමින් වහන්සේ සමුළුවේ අරුණ පැහැදිලි කළලා. මල්ලුත්තු පාර්ශයේ අනුනායක පූජ නියංගොඩ විජතසිරිස්වාමින් වහන්සේ මුලසුන දේශනය පැවැත්වවා. ප්‍රධාන දේශනය සිදු කළේ පල්මිින්තු මන්ත්‍රී ආචාරය විජේදස රාජච පක්ෂ මහතයි. මොංගෝලියනු අග්‍රමත්ත්‍යය උක්ඛන් ජිින් කුරෙල් සුක් මහතාද විඩියෝහොතාක්ෂණය උත්සේ සමුළුව ඇමතුවා. සමලුවේ සමමාරම්භ කවස්ථාවෙන් පසු ශ්‍රී සම්බෝධි ව්‍යනස්ථානාධිපති පූච බොල්ලන්දේ වජරඥාණ ස්වාමින්න් වහන්ේ බැහැදුරු ජාතිපත්තම සර්ව්ඥධාතුන් වහන්සේද වැදපුදාගත්තා. අපරීක්ෂාකාරී අයුුවෙන් යතුෘුපැති දහවනය කිරීමින් පසුගේ දිනවල කිහිප දෙනකුටම ජීවිත අහිමියුුණා. මෙයාකාරයට යතුෘපති දහවනය කළ තරුණයන් දහත්තුන් දෙනෙකු පිළියන්දලති පොලිස් අත්තනංගුවට ගෙනැතිබෙනවා. போலிசியக்கல வற்றளி மக்கதிமிசை அரிக்ஷாக்காரிீ சஹ அனுத்துருதாாய்க்கலேச யதுருபதிதாவனக்கல தருணயன் தகதுந்தனா. அதாலால் யதுருபதிியது சமகாத்தரம்ங்கட்டக்கனுலபவா. ஒன் கல்கிசக் பாண்டுத்துரு கோவல சஹ முடு முல் பிரதேேஷவல பாதிச்சு கருவான். சகக்கருவான் மேவது விட்டு போலிஸ்பாரி பசுவனாற்று ஒன் கெஸ்பேவில் மஹஸ்ரராத் ததிக்ரணே து ஹட்டதினை எதிரை பாத்திக்கரணபவாாய் போலீசிய சந்தகண்க்கே. ලංකා පපදජ පෙමුණ ආරභ කරලා වසර හතරක් ගතවෙලා තියෙනවා. අප රටේ දේශපාලනඉතිහසේ වෙනස්කම් රැසක්ෂදු කළ මේ පක්ෂේ ආසන බලමන්ඩට ටැස්වීම් දනවල පැත්වන්නේ පක්ෂයට තවත් ශක්තියක් එක්කරමින්. ශ්‍රීලංකාපදජන පෙමුණේ කෙස්බෑව ආසන ලන්ඩ හමුව කස් පෑව නග්‍රරශලා විදී පැත්වන්නේේ මත ගමන ලකගේ මහතාගේ ප්‍රධහත්වෙන් පල්ලිමන්තුමන්්‍ර ිලාන් ජතක මහතා ඇතුු හද නිර්තැන්ගේේපදනකුද ඊට එක්ුණා. ජනාධපතිවරණනදී සයට හැටහ තක් චන්ද අරන්දීලා ගෝඩා අපේ රාජ පක් මඇත්තු මාම පත්ක ල මන්තු මැතුව ද තු දෙෙක් මත්‍රීවර පත්ව එන න්ද යට වැැට මන් ාසල යුතුකමි්ටක. කොවි රෝගේ ඇති මච්ච නිසා ෝකඇත්තෙක්ක අපිට ආර්ථික ප්‍රශ්ථත්තෙක්ක මූුණ දෙන්න සිද්ධපු. මේ රට ඉදිරියට අන්්ඩුවන් මේ රට වහල යන්න පුළුවන් කමක්නෑ එනිසා තමයි යදා අපේ රටේ ඇඟල් උකර්මාන්ත අනි කර්මාන්ත සියල්ලම රටේ කොයිනොත් සමගප ඉදිරියටයන්. හ න රති බුණන. අදව ඊල ගවු හතරේ ජනාදපති ගෝටාවේ රාජ පක්ෂ මනයි. ඊිගෞරුදු පහෙත් මේ රටේ තුනෙන් දෙක ලයත් එක්ක ආණඩු කරන්නේ අගමති මහින්දරජ පක්ෂමාත්තු වගේ නායකත්ඩ ශ්‍රී ලංකා පොතියන පෙරමුණයි. ආණ්ඩුවට අවශ්‍ය ලොකුම ශක්තිය ලබදන්න ඕන කරන්නේ මේ අපේ ප්‍රදේශ දේශපාන නායකෝොත් ශ්‍රී ලංකා පොතියන පරමුණේ ක්‍රියාකාරය තවන්නාසල. පපුදජන පරමණේ දෙවලබන්න රැස්සීම කලබූ විදදි පැත් වනා. ඒම පරමුණේ දහිවල ආසන සන්නු දායක නසිරි අමතුන්ග මහතාගේ ප්‍රධානත්වෙන්. දිස්පික් සුධනලයකම් අජිත් නා අයන හතා තු පිරිසක් ඉට එ සිටිය. එක අරමුණක් වෙනුවෙන් එකට එකතු වුණොත් සමාජ ප්‍රගමනය වෙනුවෙන් අපට බොහෝ දේවල් කරන්න පුළුවන්. ෆස්බුක් සමාජ ජාලය පරිහරණය කරන්න පිරිසක් එකතු වෙලා පාසැල් දරුවන්ට උදවකරපුපුුවතක් අපට වාර්තා වනා. රිදමාலிியදද மாපකடுබව කෙසල්පුොත යායු තුළහකම්මානයේ පෙහිටා තිබෙන ප්‍රාථමික විද්‍යාලයේ දරුතරියන්ට. අකරු කිරීමට සිද වෙලාාතියෙන්නේ ඉතාම දෂ්කරතා රසක් මැදයි. පාසලේ පහසුකම් නොතිපේම විතරක් නෙවෙයි මේ දරුවන්ට හරි හැටේ පොද පතවත් නැතිකමින් අධ්‍යාපනයට ලැබලතිබුණේ අඩුසැලකිල්ලාක්. මේ බවතේරුන්ගත් එක්දහසනම සයාසු නම මේ වසේ උපන් සමාජචල ක්‍රියාකරුවන්ගේ එකමුතුව නම් ෆස් ක් සමහය දරුවන්ගේ පිහිටටාවා. ඔන් පාසලේ සියල දරුවන්ට අවශ්‍ය පොත්වතා උපකරන ලබා න්නා විදුහල්පදි කාරර්යාල එපමණක් නෙ. න්තිකාම්බරි පවා ප්‍රති සංස්කරණය කලා. පුස්තකාලයක් ගොඩනෙකවා. එකට ඕන කරන පොතපතහා උපකරනත් ලබා දුන්නා. පාසලේ ගුරවරියකගේ සම්බන්ධය කරනය ඇතුවයි මේ ෆෙස් පුුක් සම්මූහේ සමාච සත්කාරයට අදායික වෙලාතිෙන. දකා පුදතලම දිස්ශ්‍රික්කේ වේවැල් කර්මාතකරුවන් මහුණ පාන ෂ්කරතා සම්බන්ධයෙන් යිITෙන් ප්‍රතිතුලෙන් අපි හෙළිකලා. ඕනිමේෂ අවස්සා කිහිපේකදී මෙසේ හෙළිකිරීමත් සමඟ අද වනවිට බොහෝ අංශවල අවධහනය මේ කෙරෙහි යොමු වෙලා තියෙනවා. පුද්තලම තිස්්‍රිකයේ සැලකය යුතු පිරිසක් පාරම්පරිකව. වෙේවල් කර්මාන්තෙන් ජීවත්වනාා? නමුත් වේවල් නැතිවීම වගේම? වෙල් තියෙන වඩත ප්‍රදේශවලට ඇතුරවනත් වනාලින්ගෙන් එල්ලවන ප්‍රහාරනිසා. බොහතිෙකු වේවල් කැපීමට පෙල්පුුණේනහැ. එනිසාම බාන්් නිෂ්පාතනයට මමු ්‍රවව හිඟ වනාා. ේවල් කරර්මාන්තිය බිවටීමට තවත් හේතුවක් වුණේ ඇතමුන් වේවල් නිෂ්පාතනය ප්‍රදේක්ෂපකිරීමයි. ඒනිසා1න් குුළම රාල්මඩුවගේ ප්‍රදේශවල?වෙේවැල් කර්මාන්තී ජවත්වනු බොහතෙු ෙන ශේත්‍රවටයමුණ මේ ගැටලුව අපි හෙල්කිරීමත් සමක බොහෝනිල දහරින් වේවල් කර්මාතයකන ජල කතා කරන්න පටගතා. පොසුගේෙදදා ්‍රාමාත මහිද ාජපක්ෂමතාගේ ප්‍රධානත්වෙන් තිබ රාජ ස්සව කරේ මේගන කතාக்கலாம்.බவල්வලින් සැසූ තේදරු ලනකඩ දහසක් අදාල පිරිසට ලබාතින්න තීරණය කරුණා. අපේ රටේ සෑම රාචහා රාචන් ුවදා යතන සඳහා වව වලින් නිෂ්පාතනය කළ බඳරක් භාාවතා කිරීමට හරකිරීමගனත් අවධහනையும்ුණ. මෙනු අපේ රටේ තවත් කරර්මාතකවන් පි. සිකගේ හිෙට දවස, සරුවමට ලකුණු. ලපි මින්තිබෙනවා ජනට අවුරුදු සීයකටවාගේ එහා ඉඳලා මේ වේවැල් කර්මාන්තය අපේ ගමේ ගැමියන් කරගනකි ඉතින් මේකට මෑත්තකදී පාතිසලේකම්කාරයාලය ජාතික ශිල්පස්භාව තව අපිට අමාත්‍යත්යක් මේකට විංකරලති අතිකර ජනාාල්පත්තුමාට පින්සිද්ද වෙන්න අපේ ගම්මානයට මෙහෙම වැඩ සටානත් මේවාගේ පලවනි වතාවට කෙරෙන්නේ හරියට කොහොමද නියමාකාරම වේවල් නිස්පාදනයක් කරගන්නේ ඒ වගේ මේ වේවල් නිෂ්පාදනය නිමාව කොහොමද ඒව සකසගන්නක හොමද ඒදවල් වේවැල් ගිහිල්ල කපන්නෙක හොමදඒ පරිසරයට හිතකාමීී දියට වැඩගරන්නෙ හොමද ඒ සෑම පුහුවක්ම මේගොල්ලට දැන් ලබාදීලා දයෙන. මං හිතනවා මින් ඉදිරියට මේ වේවැල් කර්මාන්ති අප ප්‍රධාන ජියුණෝපයි මාර්ගලිස තියාගෙන හොඳ මුදලක් අපිට ආර්ථික තත්වය ගොඩනාගැනීමට හැකියාව ලැබෙයි කියලා. නවතම කතා තේමාවකින් සමන්විත බැමි ටෙලිනාටේ මුහරත් උලෙල කොළමදී පැවැත්වනා Rබෙස් බන්ඩාර්රකෙන් නිෂ්පාතනයක් වන බැමි ටෙලිනාට්‍යය කුමාරි සිරි අභේකෝන්ගේ අද්‍යක්ෂණයක්. ප්‍රවීන නළුලිලියන් රැසක්ම මේ ටෙලිනාටිට රංගනය දායක වෙනවා. ටෙලිනාටේ මුහරත් උලල පැවැත්වනේ. අග්‍රාමාත මාතලේකම් රොහන් වැලිට හතාක ප්‍රදහනත්තුවෙන්. ටෙලිනාටි සඳහා අවබෝත්තා කිවසුම් අත්සන් කිරීමද සිද වනා. ොඩ සැකින් යුත් බැමිත ිනටේ රෝකත කිරීමම් ලබන හතරවෙිනිදා කුරුණ එකලදී ආරම්භ කිරීමටයි නිය බිදිවති වෙන්නේ මත්කඩු ජාවාරම තුරන් කරන්න ආරම කරනු මෙහෙුම් තෞදුරටත් ක්‍රාත්මකයි. ඒවගේ ජාවාරම් කේප එක තුොරතුරු සමග තවත්තරොත්්ති කියේපයක් ෙටියන්ට කි දෑ. ොරටතුුව ප්‍රදශය කළ වැටලීමකදී ෙරෝයින් මත්කඩ ග්‍රම් එකසිය දෙකක් සමග, තරුණයකු අත්තරංගොට ගඩු ලැබ්වා. ඒ කොළඹ සංවිධානාත්මක අපරාධ කොට්ාසේ මගින් සිදු කළ වැටලීමකදී. රත්මලානේ අජුනැමති මත්කුඩු ජාාවරම් කරුගේ මෙහෙවීම මත මෙම තරුණෑ මීට එක්ව සිි බව පොලිස් විමර්ශන වලදී හෙලිවනා. වැලිකඩු ඔබේසේ කරපු ප්‍රදේශේදීද. Iයිස් මදෝව ග්‍රෑම් පණහක් සමඟ තරුණෙකු අත්තරංගොටගෙනතිබෙනවා. සැකකරුට එටහිව අධිනුක්‍රයාාමාර්ග ගැනීවටයි, පොලිසිය කටයුතු කළේ. අම්ඹලන්තුට විශෂකාය බලකාන්දුවරේ නිර්ධාරයන් කළ මෙහොමකදී නීති විරෝධී ලෙස අලවිකිරීමට උත්හ කළ ගජමුතු හතරක් සමඟ සැකරුවන් හතරදිනකු හෝ තවත් සැකකායක අත්තඩංගු ගැනා ඔවන් මොනරාගල ප්‍රදේශයේ පදිචිකරුවන්. කුරු සන්තේ බාගැනීම මහ අලිවිකිරීමයන චෝදනාවලට වැඩතිකාරයෙක වූ, අහුංගල ප්‍රදේශය කාන්තාවකට, ජීවිතන්තය දක්වාසිර දඩුවම් නියම කර වුණ. දෙදහ වශරේදී ඇ අත්තරම් ගුටග ලැබේ මත්කරුග්‍රෑම් තුනයි ිග්‍රෑම් සිේදදායක් සමකයි. ன்றපු அவந்திதேவி மானவாසே ප්‍රධனு பாலிக்காவு அத்தரங்கட்ட எனன තිබෙනවා. එම மானනිவாස දரியන් සිதுුවන பலபம்பிில்බந்து හෙவி மත්சபகவு, සිதுக்க பரேක්ஷணவலிින් அனுතුருவாாய், ඇMSMCே அத்தரம்ங்கட்ட கனுலவேயே. එම பாலிக்காவට எரிහිவ நீතිமே පியவරගැනීමට கටතු කனு தரு, லமைට සිදூ சிந்த සබந்தேன் தෞதுරටත් விमाර්ஷண කகி්‍රயாත්ම காයි. අපේ රටේ හරිත ආවරණය සියයට විසි හතක් විතර වෙනවා. මේක සියයට තිස් දෙකක් දක්වා වැඩිකන උත්සාහයේදී ගුවන් හමුදාව උපරිම සහය දක්වනවා. ගුවන් හමුදාවේ හැත්තැවැනි සංවත්සරයට සමඟාමීව කූලින් පීච හැත්තෑ දහස කෙලීමේ කටයුතු ආරම්භකිරණන්නේේ මෙයන්වයි. වවි්‍යාප්‍රතියේ අධේරතුනක් සාර්ථකව සිදු කරුණා. හතරවැනි අධීර හැටියට ලාහු කර ජාතිකවනොත්්‍යනී අක්කර හැටි විතර භූවි ප්‍රදේශක් ආවරගය වෙන විදිහට පීච හෙලීම සිදු කරුණා. එමයි දාහත වගේ හෙලිකුප්ට ියානාවක් යොදාගනමින් ඇහැලමී කරද මල්ල සියම්ඹලා හුබුක් කෝන් මදටිය කියෙන ශක්කවල බීජ මේ විදියට ගුවනින් හෙළුවා. ක වැස්සත් එක් ඇතිවුණු ජලගැලීම් මලින්. අපි රටේ බොහෝ පිරිසක් මෙ වෙනකොට පීඩාවටත්වෙලා මදනකා. ඕනිමේෂ. වැසි සහිත කාලකුණය හෙට සහ අනිත්‍ය අදිනවල තවත් වැඩිවෙනවා කිය තයි කාලකුණ විද්‍යා දෙපාර්තිමේන්තුව කියන්නේ. දිවේනයේ අධනේ කාලගුණික තත්වේගත්තම පෙරදිනවලට සාපේක්ෂ ප්‍රමාණත්මක අඩුවීමත් තියෙනවා කෙසේ නමුත් උතුර උතුරු මැද නැගෙනහිර. සහමධ්‍යියමගේ පලාත්වල තැනිින් තැන වැසිහෝ ිගරුන් සහිත වෙස්තවය ඇතිවෙන්න හැකියාව තියෙනවා ඉට අමතර අපි එම පලාත්වල සමහර ස්ථානවලට මිලිමිට පනාහෙක්මන වර්ෂපතන ලැබීම හැකාවන් තියන්න පුුවන් අනිකාරණ තම දිවන්නේ සෙසු පළත්වො ගත්තම ප්‍රධාන වසයෙන්ම තියන්නේ මේ අපබාගේ හෝ සන්ධයක්කාලේ ඇතිවෙන වැසිත්‍යා එතකොට එම පළත්වලත් අපබාගේ හෝ සන්දයක්කාලේ වැසි හෝ ගිරුණන් සහිත වැසිතයන් නිර්මාණයවෙන්න හැකාව තියෙනවා හැබයි එම පලාත්වොල සහ ස්ථානෝට මිමිට හැත් යපහ එක්මන වර්ෂාපතන ලබීමේ හැකාවන් තියවා. අධික වර්ෂාව හේතුෙන් උතුරු පලාතේ ප්‍රදේශ බ්‍රැසකට බලපෑම්මෙල්ල වීතිමෙනවා කිලිනොච්චය යාපනය මන්්නාරමය දිස්ට්‍රික්වල පවුල් එක්හස් විසිහයකට අයත් පුද්ගලින් දහත්දා ස්තුන්සය විසිනාව දෙෙනකු පේඩාවට පත්වසිටට බව අපද කළමලා කරන මධ්‍යස්ථානය සඳහන් කල. ඉන්වැඩිම බල පෑමල්ල ඇතේ කිොච්ි ිස්ට්‍රික් එක. කරචේ කණ්ඩාාවල පූනකරී සහ පච්චිලාන් පල ප්‍රදේශවල පහත්බීමම් බ්‍රසක් ජලන්ඩියට වියති අතර, පෝල් දෙසි තිස් පහකට අඇත් පුද්ගලින් දාහතරදහ සහත් සසිහතල ස්පස්දනෙකු පීඩාවට පත්වොසිටිනවා. ඉරණ මඩු ජලාශයේ වාන්දලට විෘත්ත කිරීමත් සමග බහෝ ප්‍රදේශ ජලයින්ඩට වියති අතර, පීඩාවට පත්ජනතාවට සහන සලසීමට පියවරගෙන ඇැයි. දිස්්‍රික්ලේකම් රූපාවතේ ේතිීශවරන් මහත්මිය සඳහන් කලා. මහවැලි එල් කලාපේටත් වැලිෝයි ප්‍රදේයේ වැවසිියල්ලද පිටාර ගලමින් තිබෙනවා හේතුවෙන් පහත්බිම් ්‍රසක් ජලී නට වී ඇති බවයි, මහවැල සංහර්ධන අධිකාරයේ එල් කලාපකාරයල්ල නිල්ධහරින් පවසන්නේ. ගොඩකවල පුස්තට ප්‍රදේ වගාබිම් ්‍රසක්දය ජලයෙෙන් අත වී තිබෙනවා. අධික වර්ෂාවත් සංග විදුලු රැහෙන් කඩා වැට ඇති අතර ප්‍රදශේක් ගමනා ගමන කටයුතුවලට ද බාතා සිදුුව ඇති බවයි අප වාර්තාකරුවන් සඳන් කලේ. ොලන දිස්ත්‍රික් දහලෙන ධික වර්ෂාව හතුවෙන් කුම්ඹරු අක්කර දෙසයක් ජලයෙන් යට වීතිබෙනවා. සතයක පමණ කාලයක් මෙම වී වගාව ජලෙන්න් යට වීතිබීම හේතුවෙන් ඒය විනාශයට පත් ඇති බවයි මදිරිිිය ප්‍රදේශය ගොවීන් පවසන්නේ. රජරටට ඇදහලෙන අධික අ වර්ශාවත් සමුග නාචාදුව කලාවැව රාජංගනයක්. තුරුවිල මහවිලච්චිය පදවිය මානං කට්ටියාදී වැැව් වාන්දනීමට පටන්ගතා මෑතික දීදිකල යාන් ඔය ජලාශේදය පිටාර ගැලීමට පටන් ගැති පවයි අප වාර්තාකරුවන් පවසන්නේ එසමින් ස්වාද නරෝපාහනය රාත්‍රය නවයයිතිහ ප්‍රධාන ප්‍රෘතිවිකාශ අදට අවසන්න ඔබටය සුභරැත්වයක් බ.